ආයුබෝවන් කියලා පිළිගන්නවා ඉස්සෙල් ටයිම්ස් YouTube channel එකට. ඉතින් ඔයා අද මේක තුලා ඉන්නේ ලයන් ෂයා වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම පළවෙනි වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරා මේ ලයන් ෂයා ගැන මොකද්ද? ඒ වගේම මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි ගැන මොනවද? ඒ වගේම මේ ක්‍රිප්ටෝ කරන්සි හරහා අපිට ගන්න පුළුවන් වාසි මොනවද? ඒත් එක්කම මේ ක්‍රිප්ටෝ කරන්සි අපේම ව්‍යාපාරයක් සඳහා යොදා ගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න එන්න. මොකද එතකොට ඔයාට පුළුවන් මේ ලයන් ෂයා ගැන මොකද්ද කියලා දාලා අදහසක් මුලින්ම ලබා ගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද මේ ලයන් ෂයා කෙනකට ජොයින් වෙන්නේ කියලා. ඉතින් අපි මේ ලයන් ෂයා නෙට්වර්ක් එකට ජොයින් වෙන ප්‍රධානතම අරමුණ තමයි මෙන්න මේ TRX කියන ක්‍රිප්ටෝ කරන්සි වර්ගය හොයන එක. ඉතින් මම මේ TRX කියන කොයින් එක ගැන කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න නැවතත් කියනවා බැලුව නැත්නම්. ඉතින් වර්තමානයේදී මේ TRX කොයින් එකක අගය වෙන්නේ $0.0003 වගේ ප්‍රමාණයක්. ඉතින් ඒක ලංකාවේ මුදලින් ගත්තොත් ඒක සමාන වෙනවා රුපියල් 10කටත් වඩා අඩු මුදලකට. ඉතින් තවමත් මේක බොහොම අඩු මුදලකින් තමයි තියෙන්නේ මේ TRX කියන කොයින් එක. ඉතින් මේ TRX කියන කොයින් එකත් බිට්කොයින් වගේම තමයි කාලයත් එක්ක මේ කොයින් එකේ මිල අප් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ කොයින් එකතු කරලා තියාගන්න එක අපේ අනාගතයට ගොඩක්ම වැදගත් වෙනවා. මොකද අද අපි මේ TRX කොයින් යම් ප්‍රමාණයක් එකතු කරලා තියාගත්තොත් මේ වගේ මිල වැඩි වුණාට පස්සේ කියන අවුරුදු 2කින් 3කින් එම නැත්නම් අවුරුදු 10කින් විතර අපිට ලොකු ප්‍රොෆිට් එකක් ලබා ගන්න පුළුවන් මේ කොයින් එකේ මිල අප් වුණාට පස්සේ මේ කොයින් සෙල් කරලා. ඉතින් ඒ නිසා තමයි අපිට මේ ලයන් ෂයා කියන එක වැදගත් වෙන්නේ මෙන්න මේ TRX කොයින් එක ගොඩක් ඉක්මනට හොයාගන්න. හරි අපි දැන් බලමු කොහොමද මේ ලයන් ෂයාකට අපි ජොයින් වෙන්නේ කියලා. ඉතින් ලයන් ෂයාකට ජොයින් වෙන නම් අපිට සිද්ධ වෙනවා TRX කොයින් 200ක ප්‍රමාණයක් ඩිපොසිට් කරන්න. ඒ කියන්නේ ලයන් ෂයාකට අපි මුලින්ම ඩිපොසිට් කරන්න ඕන TRX කොයින් 200ක ප්‍රමාණයක්. ඉතින් මේ විදිහට මේ TRX කොයින් අපිට ගබඩා කරලා තබා ගන්න වොලට් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් අන්නේ වොලට් එකක් හදාගන්න විදිය තමයි මේ වීඩියෝ එකේ මුලින්ම කතා කරන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ TRX වොලට් එකක් අපි මුලින්ම හදාගන්නේ කියලා. ඉතින් ඒ විදිහට වොලට් එකක් හදාගෙන අපිට පුළුවන් මේකට TRX කොයින් ඩිපොසිට් කරලා අන්නේ හරහා ලයන් ෂයාකට ජොයින් වෙලා මෙන්න මේ TRX කොයින් ලයන් ෂයාකට ඩිපොසිට් කරලා මේ ලයන් ෂයා නෙට්වර්ක් එකට සම්බන්ධ වෙන්න. හරි එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වොලට් එක අපි හදාගන්නේ කියලා. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා ඔයා තාමත් අපි YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ බලන වීඩියෝ එක පාස් තියෙන රතු පාට subscribe button එක press කරලා එහා පැත්තේ තියෙන notification bell icon එක ඕල් කරලා තියාගෙන ඉන්න. එහෙම නැත්නම් තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් කරා ගෙන්න ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයාලට මම කලින් කිව්වා මේ TRX කියන කොයින් එක ගබඩා කරලා තියාගන්න අපිට වොලට් එකක් අවශ්‍ය නැහැ කියලා. ඉතින් අපිට පුළුවන් මේ throne link pro කියන app එකට අපේ TRX කොයින් ගබඩා කරලා තියාගන්න. අපිට පුළුවන් මේ app එක වොලට් එකක් විදිහට තියාගන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ app එක අරගෙන මේ TRX කොයින් අපි මේකට ගබඩා කරන්නේ කියලා. ඉතින් මේ app එක ගන්න link එක මම බලලා description එකේ දාලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් play store එකට ගිහලා search එකක් දාන්න throne link pro කියලා. එහෙම search එකක් දැවුවට පස්සේ ඔයාලට මෙන්න මේ application එක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගෙන මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඕපන් කරගෙන අපි බලමු මේ වොලට් එකට අපි account එකක් හදාගන්නේ කොහොමද කියලා. ආවට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා create account කියලා බටන් එක. අන්න එක ටච් කරගන්න කහ පාට බටන් එක. ඒක දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට agreement එකක් වෙන්නයි. ඉතින් ඔයාලට මේ wallet එක ගැන විස්තර දැනගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙන්න මේ agreement එක හරියට කියවන්න. ඒ විදිහට මේ agreement එක කියවලා පහළටම ඇවිල්ලා මෙන්න මේ accept කියන button එක touch කරගන්න. ඊළඟට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඒ set name කියලා එකක් දීලා තිනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ name එක මෙන්න මෙතෙන්ට ඇතුළත් කරන එක. නේම් එක ලබා දීලා මෙන්න මේ next step කියන බටන් එක ටච් කරගන්න. ඒක දුන්නට පස්සේ ඔයාලට මේ වගේ එකක් පෙන්නයි set password කියලා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ wallet එකට password එකක් ලබා දෙන එක. ඉතින් ඔයා මේකට password එකක් දෙද්දි පළවෙනි අකුර capital දෙන්න. ඊළඟට ඉංග්‍රීසි අකුරුයි ඉලක්කණුයි කවලම් කරලා password එකක් දෙන්න. ඒ වගේම සංකේතකුත් ඇතුළත් කරන්න @ හරි මොකක් හරි අන්නේ වගේ සංකේතයක් මේකට ඇතුළත් කරන්න. ඉතින් ඒ විදිහට ඔයා හරියට password එක fill කරාට පස්සේ මෙතනින් මෙන්න මේ ටික ටික කොළ පාටට වැටේ. ඉතින් ඔක්කොම කොළ පාට වුණාට පස්සේ ඔයාට හැකියාව තියෙනවා මෙන්න මේ next step කියන button එක touch කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේකට strong password එකක් ලබා දෙන්න. ඔයාට මතක හිටින එක අනිවාර්යයෙන් මේ password එක ඔයා කොළේක හරි කොතන හරි ලියලා තියාගන්න. මොකද මේ wallet එකට අපි log වෙනකොට සත්‍යම අවස්ථාවවලදී මේ wallet එකේ password එක අවශ්‍ය වෙන නිසා. හරි ඊළඟට ඔයාට මේ වගේ enter password again කියලා පෙන්නයි. ඉතින් ඔයාට මෙතනට ගන්න තියෙන්නේ ඔයා කලින් දීපු password එකම නැවතත් නිවරදිව මෙතෙන්ට ඇතුළත් කරන එක. ඉතින් ඒ විදිහට දීලා මෙන්න මේ confirm කියන button එක touch කරගන්න. ඊළඟට ඔයාට මෙන්න මේ වගේ page එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ page එකේ මෙයාලා කියලා තියෙන්නේ අපේ මේ wallet එකේ password එක අපිට අමතක වුණොත් එහෙම නැත්නම් අපේ මේ wallet එකට අපිට log වෙන්න බැරි වුණොත් අපේ account එක backup කරගෙන වචන 12ක් දෙනවා. අන්නේ වචන 12 කොහේ හරි ලියලා තියාගන්න කියලා තමයි මෙයාලා මෙතන සඳහන් කරලා තියෙන්නේ.
ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ වචන 12 කොලේක ලියලා තියාගන්න එක. මොකද ඔයාගේ account එකේ password එක අමතක වුණොත් එහෙම නැත්නම් ඔයාගේ account එකට log වෙන්න බැරි වුණොත් අපේ account එක backup කරගන්න මෙන්න මේ වචන 12 අපිට වැදගත් වෙනවා. ඉතින් අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ වචන 12 කොලේක ලියලා තියාගන්න. මේක screenshot ගන්න දෙන්නේ නැහැ මේගොල්ලෝ. ඒ නිසා ඔයාට කොලේක ලියලා තියාගන්නම වෙනවා මේ වචන 12. ඒ විදිහට මේ වචන 12 කොලේක පිළිවෙලට ලියලා මෙන්න මේ පහල තියෙන button එකට touch කරගන්න. ඊළඟට එන page එකේ මෙන්න මේ විදිහට number ටිකක් දීලා මෙන්න මේ number එකට අදාළ වෙන වචනය මොකක්ද ඉතින් මේ විදිහට තමයි මේ වලට් එකේ මේ ඩෑෂ්බෝඩ් එක වට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන තියෙනවා TRX බැලන්ස් එක 0යි කියලා. ඉතින් අපිට මේ ලයන්ස් ෂෙයාරකට ඩිපොසිට් කරන්න අවශ්‍ය වෙනවා TRX coin 200ක ප්‍රමාණයක්. ඉතින් ඊළඟට අපි දැනගන්න ඕන දේ තමයි මෙන්න මේ TRX coin අපි කොහොමද හොයාගන්නේ කියන එක. ඉතින් මේකට අවශ්‍ය වෙන TRX coin අපිට ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එක තමයි ඔයාලට පුළුවන් මෙන්න මේ TRX coin කාගෙන් හරි buy කරන්න. ඒ කියන්නේ කාට හරි සල්ලි දීලා මෙන්න මේ TRX coin මුලින්ම මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් දෙවෙනි ක්‍රමය තමයි ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මේ වලට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් Bitcoin කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් Bitcoin යම් ප්‍රමාණයක් මෙන්න මේ වලට් එකට deposit කරලා අන්නේ Bitcoin ප්‍රමාණය TRX බවට exchange කරගන්න. ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාට පුළුවන් කැමති එකකින් මෙන්න මේ වැඩේට අවශ්‍ය වෙන TRX මුලින්ම මිලදී ගන්න. ඉතින් ඔයාට මේ ලයන් ෂෙයාරකට join වෙන්න නම් මෙන්න මේ TRX coin 200ක් අවශ්‍ය වෙනවා ඒකට deposit කරන්න. ඔයාට මුලින්ම කරන්න තියෙන මේ TRX coin කාගෙන් හරි මිලදී ගන්න එක. ඉතින් ඔයා Facebook එකේ දැකලා ඇති ගොඩක් දෙනෙක් මේ TRX coin විකුණනවා කියලා කියනවා. ඉතින් ගොඩක්ම දෙනෙක් මේක හරහා වංචාවක් තමයි කරන්නේ TRX coin දෙනවා කියලා සල්ලි අරගෙන ඊට පස්සේ TRX coin එවන්නේ නැහැ. ඉතින් ඒ වගේ බොරු වලට අහු වෙන්න එපා. ඔයාට වගකීමක් ගන්න පුළුවන් කෙනෙක්ගෙන් මෙන්න මේ TRX coin මිලදී ගන්න. ඉතින් බොහෝ දුරට YouTube channel කරන අයගෙන් මෙන්න මේ TRX coin වලට buy කරන්න හැකියාව තියෙනවා. මොකද ඒ channel එකේ වගකීම තියෙන නිසා ඒ coin එක ඔයාට buy නැතුව එයාගෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ line share එකට join වෙන TRX coin අවශ්‍ය නිසා ඔයාට සිද්ධ වෙනවා කාගෙන් හරි මේක buy කරන්න. ඉතින් ඔයාට මේ TRX coin අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙන්න මේ WhatsApp number එකට message එකක් දාන්න. message එකෙන් දාලා ඔයාට පුළුවන් මේ TRX coin මගෙන් buy කරන්න. ඉතින් මගේ channel එකේ වගකීමත් එක්ක මම ඔයාට TRX coin සාධාරණ මුදලකට දෙනවා. එහෙම නැත්නම් ඔයාට මේ TRX coin සාධාරණ මුදලකට මිලදී ගන්න කෙනෙක් ඉන්නව නම් ඔයාට පුළුවන් එයා හරහා මේ TRX coin මුලින්ම buy කරන්න. හරි ඉතින් ඔයා මුලින්ම මේ විදිහට මේ TRX coin buy කරලා තියාගන්න ඕනේ. මේකට TRX coin 200ට වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම මේකට අරගෙන තියාගන්න. මොකද line share එකට අපි ආයෝජනය කරන්න වෙනවා TRX coin 200ක ප්‍රමාණයක්. ඊට පස්සේ ඔයාට පුළුවන් TRX coin 200ක ප්‍රමාණයක් මේ line share එකට ආයෝජනය කරලා අන්නේ හරහා වැඩි වැඩියෙන් TRX coin හොයාගන්න. ඉතින් ඒ විදිහට line share එකට join වෙලා අපි කොහොමද මේ TRX deposit කරන්නේ? ඒ වගේම මේ line share market එක හරහා join වෙලා අපි කොහොමද මේ TRX coin හොයන්නේ? ඉතින් මේ හැම දෙයක්ම ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරනවා. ඉතින් එතකන් ඔයා මෙන්න මේ වීඩියෝ එක බලලා මුලින්ම මෙන්න මේ wallet එක හදාගන්න. ඒ කියන්නේ මේ Tron Link Pro app එක අරගෙන මම මේ කියලා දීපු පිළිවෙලට මුලින්ම මේ wallet එක නිවැරදිව හදාගන්න. හදාගෙන ඉවර වෙලා මුලින්ම මේ wallet එකට ඔයා TRX coin 200ට වඩා වැඩි ප්‍රමාණයක් deposit කරලා තියන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට ඔයාට පුළුවන් මම අර කලින් කියලා දීපු ක්‍රම දෙක අනුගමනය කරන්න. ඉතින් ඔයාට Bitcoin හෝ TRX coin මිලදී ගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙන්න මේ WhatsApp නම්බරයට message එකක් දාන්න. message එකක් දාලා ඔයාට හැකියාව තියෙනවා TRX coin මිලදී ගන්න. ඉතින් බොහොම සාධාරණ මුදලකට මම ඔයාලට TRX coin ලබා දෙන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම මෙන්න මේ WhatsApp නම්බරයට ඔයා message එකක් දාන්න. ඔයාට අවශ්‍ය වෙන TRX ප්‍රමාණය මට ලබා දෙන්න පුළුවන්. ඉතින් line share video series එකේ දෙවෙනි වීඩියෝ එකේ මම ඔයාලට මෙන්න මේ TRX wallet එකක් හදන විදිය තමයි මුලින්ම කියලා දුන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මේ line share එකට අපි මෙන්න මේ TRX coin 200ක ප්‍රමාණය deposit කරලා මේ line share කියන එකත් එකතු වෙලා මෙන්න මේ TRX coin වැඩි වැඩියෙන් හොයන්නේ කොහොමද කියලා. ඉතින් අපිට ওই ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම් එයාලටත් පුළුවන් මේ line share හරහා එකතු වෙලා සල්ලි උපයන්න. ඒ වගේම මට මේ wallet එක හදාගන්න විදිය ගැන මොකක් හරි අපහසුතාවයක් තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාලා මගෙන් අහන්න. මම ඕගලන්ට උදව් කරන්නම්. ඉතින් එහෙනම් line share video series එකේ 3 වෙනි වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.